ස්තුතියි ගරුක තනාගතුමනි, විශේෂෙන්ම මං උපතුමාගෙත් ගරු අග්‍රාමාත්‍යතුමාගෙත් ගරු සභානායකතුමාගෙත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගෙත් අවධානය යොමු කරන්න කැමති. මුදු මනට මතක ඇති විශේෂෙන්ම වර්තමාන ජනාධිපතිතුමා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරන අවස්ථාවේ 2022 මාර්තු 23 පැවැත්වුණු සර්වපාක්ෂික සමුළුවේදීත්, ඒ වගේම 2022 අප්‍රේල් 8 වෙනිදා පාර්ලිමේන්තුවේදීත් IMF ආටිකල් 4 ස්ටාෆ් රිපෝට් එක වහාම සභාගත කරන්නයි කියලා කිව්වා. ඒ මොකද විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව යටතේ මූල්‍ය බලය පාර්ලිමේන්තුව සතුව නිසා. ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ ලබා දුන්නු පූර්වාදර්ශය අනුගමනය කරමින් මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා, කරුණාකරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති වුණු මාණ්ඩලික එකගතා ගිවිසුම ස්ටාෆ් ලෙවල් අග්‍රීමෙන්ට් එක සභාගත කරන්න, ඒ වගේ මේක එළි දක්වන්න, එවිට මේ ගිවිසුම තුළ එහි අන්තර්ගතය පිළිබඳව අපටත් රටටත් යම් අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම අපට හැකියාව ලැබෙනවා එය පරිශීලනය කරලා රටට වඩාත් ප්‍රගතිශීලී ක්‍රියාමාර්ග කවරේද පිළිබඳව අපේ මතයත් ඉදිරිපත් කරන්න. එනිසා නැවතත් ඉල්ලීමක් කරනවා, කරුණා කරලා IMF එකත් එක්ක ඇති කරගත්ත ස්ටාෆ් ලෙවල් අග්‍රීමෙන්ට් එක පුළුවන් නම් හෙට දවසේම සභාගත කරන්න, හැන්සත්ගත කරන්න. එතකොට අපිට ඒක පරිශීලනය කරන්නට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම දැන් අපේ ඔබතුමාට කියන්න කැමති, දැන් ලොකුවට කතිකාවතකුත් යනවානේ මේ පාර්ලිමේන්තුව නොදැනුවත්ව යම් යම් ක්‍රියාදාමයන් සිදුනයි කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලවකවානුව තුළ එහෙම දේවල් කතා යනවා මේ පාර්ශ්වයට තෙරිය ඔය පාර්ශ්වයේ. ඒකින් අර මහ බැංකුවේ අධිපතිතුමාගේ සාකච්ඡාවේදීත් මන්ත්‍රීවරයෙක් ඉස්මතු කරා, ඒ වගේම මේ සභාවේදීත් මන්ත්‍රීවරය කිස්මතු කරා, ඔබතුමා ඒක හොඳින් දන්නවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ මූල්‍ය බලතල කේන්ද්‍ර කරගෙන ඒ ස්ටාෆ් ලෙවල් අග්‍රීමෙන්ට් එක IMF ස්ටාෆ් ලෙවල් අග්‍රීමෙන්ට් එක සභාගත කරන්න, හැන්සත්ගත කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ස්තුතියි.